මනුෂ්‍ය නායක මන්ත්‍රීතුමා සුබ සන්ධ්‍යාවක් ඔබතුමාට දැන් මේ ගෑස් ටැංකිය ගැන කතා කරනවානේ දැන් මේ ගෑස් ටැංකිය මේ තියෙන අර්බුදේ නැති කරාට කලගුණ සලකන්න කියලා තමයි ඔබතුමාලා තමන්ගේ ඡන්ද කැම්පේන් එක අරගෙන යන්නේ දැන් අපිට තියෙන ප්‍රශ්නය ගෑස් ටැංකි ඒ තියෙන හිඟය ඇති කරපු මිනිස්සුමුත් ඉන්නේ ඔබතුමාලගේ පක්ෂේ ජනතාව අහනවා මෙහෙම ප්‍රශ්නයක් මේ ගෑස් ටැංකි ඒ තියෙන පොලිම නැති කරාට කලගුණ සලකන්නලු අපිට කියනවා හැබැයි පක්ෂේ නායකවරු ගෑස් ටැංකිය ඇති කරපු මිනිස්සුන්ට කලගුණ සලකනවා මොකද්ද මේ මේක ඇතුලේ ඉන්නවා බුවන එක බා රාජසභා මණ්ඩපයේ කඩපු කුරුණෑගල නගරාධිපති තුෂාර ඉඳුනිල් කිව්වේ නම් කොහමද ජොන්ස්ටන්ට මයිලකටවත් අහත තියන්නේ නැහැ කියලා ඊට පස්සේ සිරදනුව මත්තිරෝ සිරදනුවවත් තියෙන ප්‍රසන්න රණතුංගල මේක ඇතුලේ ඉන්නවා මේකත් එක්ක ඇතුලේ ඉන්නවා කලින් ආණ්ඩුව ඇතුලේ පොහොර ප්‍රශ්නෙත් එක්ක ගොඩක්ම ජනතාවගේ නින්දාවට ලක්වෙච්ච මහින්දානන්ද අලුත්ගම ගේලා හොඳම කතාව මං හිතන්නේ මේක ජනතාව දන්නම කතාව ජනතාව අහනවා 2024 8 මාසේ 10 වෙනිදා මහනුවරදී ජනාධිපතිතුමා කියනවා මට ඔයාලා සහයෝගය දෙන්න ඔයාලගේ දේශපාලන අනන්‍යතාවයේ මම දේශපාලන සුරක්ෂිතභාවයේ මම සුරක්ෂා කරනවා කියලා. ඔබතුමා දැන් මේක පිළිතුරක් විදියට කියන්න එපා මේ කට්ටිය පාර්ලිමේන්තු මැතිවරණෙදීන් පරාජයපත් කිරීම ජනතාවගේ අයිතියක් කියලා. මෙතන තියෙන ප්‍රශ්නේ ඒක නෙවෙයි. මේ කට්ටිය පාර්ලිමේන්තු මැතිවරණෙකින් පරාද කරා මේ කට්ටිය දැන් අර සුරක්ෂිත කරනවා කියන වගකීමත් එක්ක සංස්ථා සභාපතිවරු තානාපතිවරු වගේ රාජ්‍ය වරප්‍රසාද හිමි පුද්ගලයෝ බවට පත් කරන්නේ නැහැ කියලා කියන්න පුළුවන් සහතිකේ මොකද්ද මනුෂ්‍ය මතිතුමා දැන් මේ ප්‍රශ්නේ තියෙන්නේ අදටත් තාම මේ අහන ප්‍රශ්නේ තමයි මේ අයගේ වංචා දූෂණ චෝදනා පිළිබඳව තමයි මේ තියෙන ප්‍රශ්නේ හැබැයි මේ ආණ්ඩුව අවුරුදු දෙකක් කරලා මේ රට ගොඩනගන්න ඔය කියන කණ්ඩායම තමයි ඡන්දේ දුන්නේ හැබැයි මොකද පාර්ලිමේන්තුවට ඒ අයව පත් කරලා ඉවලා තියෙන ජනතාව අර අනිත් පැත්තට මට උත්තර දෙන්න එපා කියපු එකම හැබැයි ඒ අය පාර්ලිමේන්තුවට පත් කරලා ඉවලා මේ අවුරුදු දෙකේ වට්ටපු රට ගොඩ ගන්න උදව් කළේ ඒ අයමයි එතකොට වට්ටපු කණ්ඩායම කියලා නම් කරන අය ගත්තොත් රාජපක්ෂලා නම් රාජපක්ෂලා අපිත් එක්ක නෑ දැන් රාජපක්ෂලා වෙනම රාජපක්ෂලත් එක්ක වෙනම කණ්ඩායමක් ඉන්නවා ඒ කණ්ඩායමේ හිටපු තවත් ගොඩසක් සජබේ ඉන්නවා හරිද එතකොට ඒ අය මේ රට ගොඩනගන වැඩේට සහයෝගය නොදුන්නු කණ්ඩායම සජබේ ඉන්නේ හැබැයි අවුරුදු දෙකක් වැට්ටපු වෙන කට්ටිය හරි රාජපක්ෂලා එකතු වෙලා හදපු හරි රාජපක්ෂලා ගොඩනගපු ඩලස්ලා රාජපක්ෂලා ගොඩනගපු GLP රිස්ලා රාජපක්ෂලා ගොඩනගල අනුර කුමාරලා අවස්ථාවලදී රාජපක්ෂලාට උදව් කරා මේ අය පැත්තකට වෙලා හිටියා හැබැයි කණ්ඩායම අපිත් එක්ක වැටිච්ච එක ගොඩනගන්න උදව් කළා රමේෂ් පතිරණ මැතිතුමාලා අලි සබ්රි මැතිතුමාලා කාංචන විජේසේකර මැතිතුමාලා මම නම් කියන්න ඕනේ පවිත්‍රා දේවි වන්‍යාරච්ච මැතිතුමියලා කොච්චර කණ්ඩායම් මේක ඇතුළේ එකතු වුණාද මේ සියලු දෙනා එකට එකතු වෙලා කණ්ඩායමක් විදියට ඉතිහාසයේ ගත්තු නැති තීන්දුව తీරන පාර්ලිමේන්තුව ඇතුළේ තිය ගන්න මම බොහොම ස්තුතිවන්ත වෙනවා සමග ජන බල වේගයේ පවා ඡන්ද දීමෙන් මගහැරලා ගියා ආර්ථික පරිවර්තන නීතිය ගේන වෙලාවේ මොකද දන්නව ඒක ගේන්න ඕනි එකක් අත ඉස්සුවොත් පොඩි එච්චර මදිකම ඒ නිසා මග හැරලා ගියා ආර්ථික පරිවර්තන නීතියට පාස් වෙන්න ඔහේ ඇරියා ඒකට අපි ස්තුතිවන්ත වෙනවා නෑ මෙහෙම නෑ මම මේ කියන්නේ එතකොට එහෙම තත්වයක් අපි හදලා තියෙනවා මේකේ දැන් මේ විනය පිළිබඳ ප්‍රශ්නය ආව විනය තීන්දුව తీරන ගන්න එක පක්ෂයේ ඇතුලේ මේ වෙලාවේ අනිත් අයට නඩු නොදැම්මට සමගි ජන බලවේගයෙන් නඩු දැම්මා අවසානයේදී අවුරුදු දෙකක් රට ගොඩ දාපු මේක ගොඩ දාන්න උදව් කරපු හරිනුයි මරුෂයි ගෙදර ගියා. හැබැයි නිකන් හිටපු GLP රිස්ලා රට වට්ටපු GLP රිස්ලා රට වට්ටන්න උදව් කරපු අය ඔඩොක්කුවට ගෙනල්ලා තියාගත සමගි ජන බලවේගය ආරක්ෂා කළා. කමක් නැහැ. ඒක සමගි ජන බලවේගයේ ප්‍රතිපත්තිය. දැන් මේ කට්ටිය එකතු වෙනවා කියලා කිව්වනේ. දැන් එකතු වෙනකොට ඡන්දේ ඇතුළේම සමගි ජන බලවේගයේ හිටපු හකීම් එකතු වුණා. ඡන් සමගි ජන බලවේගයේ 127ක් ගන්නකොට අපිත් එක්ක හිටපු රිෂාඩ් බදුරුදීන් එකතු වුණා. අපිත් එක්ක 127ක් ගන්නකොට හිටපු චම්පික ආයිපාරක් එකතු වුණා. නේද? එතකොට ඔය වගේ තව පවුලයක් එකතු වුණා. මං හිතන්නේ අද මං දැක්කා අර ධාමයෝජන අත්සන් කරන ෆොටෝ එක දාලා තියෙනවා. දේශපාලඥ හිටිය කවුරු හරි එක්කෙනයිද කොහෙද? ඒ කියන්නේ පවුලෙම අයයි, පවුලෙම ළඟින් ළඟින් ඉන්න අයයි ඒ කට්ටිය තමයි හිටියේ. ඒ කියන්නේ එහෙම කට්ටියක එකතු වුණා. මම කියන්නේ ගියේ දැන් මේ රිෂාඩ් බදුරුදීන් එතුමා කිව්වා ගිවිසුම් ගත වෙනකොට මොනවද කල්පනා කරන්නේ කියලා. අපි දන්නේ රිෂාඩ් බදුරුදීන්ට මොනවද දෙන්න පොරොන්දුනේ කියලා. හකීම් නම් එලියට අවිල කිව්වා නැගෙනහිරට මුස්ලිම් ආණ්ඩුකාරවරයෙක් දෙන්න පොරොන්දුනා කියලා. නැගෙනහිර තියෙන මුස්ලිම් ප්‍රශ්න විසඳ ගන්නයි. මේ රටේ මුස්ලිම් ප්‍රශ්න කියලා જાතියක් නැහැ. රටේ තියෙන මිනිස්සුන්ගේ පොදු ප්‍රශ්න. අපි රටේ හැමෝම විදියට බලන්නේ. මෙතුමා ඊට පස්සේ කිව්වා චම්පික රණවක ගැන. මට මේක පොඩ්ඩක් මෙහෙම කියන්න දෙන්න. චම්පික රණවක මැතුමා ගැන. කිසිම කොන්දේසියක් නැහැ කියලා මෙතුමා කිව්වා. නැහැ කොන්දේසිය තියෙනවා. නැහැ කොන්දේසිය ඇති. ඒ තියෙන කොන්දේසිය අතර මෙතුමා අපිත් සමග සාකච්ඡා කරපු කොන්දේසිවල නම් අපිට එකඟ වෙන්න බැරි කාරණා කියලා තිබුණේ
එතුමා මේ ඔයි සිංහල බෞද්ධකම් ගැන කතා කරන්න අපිට ඔව් අපි සිංහල බෞද්ධකම බොහොමත්ම ඉහලින් රකින්නවා හැබැයි අපිට ජාතිවාදීන් එන්ටර්ටේන් කරන්න බෑ අපිට බෑ මේ රට බෙදන මේ රටේ කෑලිල්ලන රිෂාඩ් ලව එන්ටර්ටේන් කරන්නත් බෑ අපිට බෑ චම්පි කරනව කළා වගේ ජාතිවාදී අරමුණු එහෙම නැත්නම් බෞද්ධකම ඉස්සරහට දාගෙන ජඩකම ඉස්සරහට දාගෙන පක්ෂේ ගොඩ නගන්න කියලා මේ මේ ලක්ෂ 10000ව 5000ව කතා කරන ඒවලට අපිට එකඟ නැහැ මොකද කිසි දෙයක් දෙන්න අපි සූදානම් නැහැ මන්ත්‍රීවරයෙක් ගන්න. ඒ නිසා තමයි සමහර අය ඉතින් සමහර අඩුපාඩු වෙනකොට සමහර අයට බෑ කියනකොට ඒ වලට රණල් වික්‍රමසිංහ මැතිතුමා එකඟ නොවෙනකොට දාලා යන්නේ. හැබැයි මතක් කරන්න ඕනි එහෙම වෙනම ඉල්ලන අය රට බෙදන්න හදන අය. එහෙම නැත්තම් ජාතිවාදී අරමුණු තියෙන අය. එහෙම නැත්තම් මොනවා හරි බෙදන දේවල් එහෙම නැත්තම් ජාතිවාදී අපේ කඳවුරේ කවුරුවත් නැහැ මේ එකතු වෙලා. ඔව් ඔයා අහපු ප්‍රශ්නේ වැරදි කරපුවා කියලා චෝදනා තියෙන ඔයා කියන වගේ චෝදනා වලට ලක් වෙච්ච අධිකරණයට ගියපු අය ඔව් ඉන්නවා ඒ තියෙන අය මේ කණ්ඩායමේ අවුරුදු දෙකක් ඇතුළත රට ගොඩනගන වැඩේත් එක්ක කල්පනා කරාම ඒක වෙන තැනක හැබැයි වැරදි කරන්න ඉඩ නොදෙන්න අපි පනත හදලා දූෂණ විරෝධී පනත් හදලා ගේන්න ඕනේ නීති ටික දැන් හදලා තියෙන්නේ ඕන කෙනෙකුට දැන් අල්ලන්නම් අල්ලන්නම් හොරු අල්ලන්නම් කියන දෙයක් නැහැ අලුතෙන් නීති හදන්නම් කියන දෙයක් නැහැ නීතිය හදලා තියෙනවා ඕන කෙනෙකුට ෆයිල් ළඟ තියන් ඉන්න දෙයක් නැහැ දැන් ගිහිලා බාර දෙන්න පුළුවන් අධිකරණයත් ස්වාධීනයිනේ ආණ්ඩුවේ ප්‍රබලම ඇමතිවරු දෙන්නෙක් විදියට රටේ වැඩ කරපු දෙන්නෙක් ඉවත් කරන්න අධිකරණයේ කටයුතු කරනකොට අපි ගිහිල්ලා ඇඟිලි ගැහුවද අපේ ආණ්ඩුවේ නැහැ ඇමතිවරු කී දෙනෙක්ගේ කෙහෙලිය රඹකෙල්ල මැතිතුමා හිරේ තීන්දුව ගත්තද වැරදි කරපු අයට ඉන්නවනම් දඬුවම් දෙන්න ඉඩ දීලා තියෙනවා අධිකරණයේ ස්වාධීන භාවය ඒ නිසා ඕන කෙනෙකුට අද හොරුවල්ලන්නම් හොරුවල්ලන් යන්න ගගා ඉන්න දෙයක් නේ දේ කරන්න පුළුවන් අදත් කවුරු හරි වැරදි අය ඉන්නවනම් නීතිය ක්‍රියාත්මක වෙයි අද ඇමති මණ්ඩලයේ හිටියත් නීතිය ක්‍රියාත්මක වුණොත් කරන්න දෙයක් නැහැ ඒ තමයි ස්වාධීනකම අපේ තියෙන